සිලෝන් නාමයේ අන්තර්ජාතික තලයට ගෙන යන සිලෝන් ප්‍රයිඩ් සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවමත් අපව subscribe කරලා නැතිනම් පහලින් තියෙන subscribe button එක click කරලා දකුණු පසින් තියෙන bell icon එක click කිරීමෙන් අපගේ අලුත්ම වීඩියෝ ඔබ වෙත පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අද අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ අයත් වන්නේ වගා උපදෙස් පිළිබඳව විස්තර කරන වීඩියෝ කොටසටයි. ඒ යටතේ අපි තීරණය කළා හැමෝම දන්න ශාකයකින් ගන්න පුළුවන් විශ්මිත ප්‍රතිඵල ගැන ඔබට කරුණු කියන්නට. මේ වෙද්දි කාබනික වගා සංකල්පයත් එක්ක වැඩියෙන්ම කතා වෙන ශාකයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. සම්පූර්ණ වීඩියෝ එකම නරඹලා ලයික් එකක් දාන්න වගේම ඔබගේ අදහස් හා යෝජනා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පහත සඳහන් නම් වෙනත් ශාකයන්ට කියන නම් වෙන්න පුළුවන්. නමුත් ප්‍රාදේශීයව මිනිසුන් ග්ලිරිසීඩියා හැඳින්වීමට මෙම නම් භාවිතා කරනු ලබනවා. ඔවුන්ගේ හඳුනාගැනීමේ පහසුවට මෙහිද එම නම්ද වීඩියෝ එකේ කියන්නට අපි තීරණය කළා. මෙහි නිවැරදිම නාමය ග්ලිරිසීඩියා හෙවත් ග්ලිරිසීඩියා සේපියුම් වෙනවා. ග්ලිරිසීඩියා වැටහිර, වැටමාර, ලින්සීරියා, ලාඩප්පා, ඇකේෂියා, මකුලත, ඇල්බීසියා ඔන්න ඔය කියපු ඔක්කොම නම් භාවිතා කරන්නේ එකම ශාකයකට. ඒ ප්‍රාදේශීව හඳුන්වන නම් තමයි. මේ වීඩියෝ පුරාවටම ග්ලිරිසීඩියා කියන නම් භාවිතා කරනවා. එහෙමනම් අද කතා කරන්න යන්නේ මේ ග්ලිරිසීඩියා ශාකයෙන් අපට ගන්න පුළුවන් විශ්මිත ප්‍රයෝජන ගැනයි. මේ ග්ලිරිසීඩියා ශාකය පුළුල් දේශගුණික පරාසයකම වැවෙන ශාකයක්. වර්ෂාපතනයේ ඉතා අඩුවද පහසුවෙන් වැවෙන අතරම අහිතකර දේශගුණික තත්ත්වයන් ජය ගන්නටත් හැකියාව තියෙනවා. නිතර කප්පාදු කිරීමට හොඳින් නොරොත්තු දෙන අතරම ඉක්මනින් ලියලීමටත් හැකියාව පවතිනවා. ඒ වගේම රෝග පලිබෝධ හානි නම් හුඟක්ම අඩු ශාකයක් වෙනවා. අපි දැන් බලමු දන්නා වගේම නොදන්නා ප්‍රයෝජනවත් කාරණාවන් මොනවද කියලා මේ ග්ලිරිසීඩියා වලින් අපිට ලබා ගන්න පුළුවන්. අතීතයේ පටන්ම ග්ලිරිසීඩියා දැවය ඉන්ධනයක් විදිහට ගෘහස්ථව ප්‍රයෝජනයට අරන් තියෙනවා. ඒ වගේම මේ වන විට බොහොමයක් කර්මාන්තයන්හි විද්‍යුතය හා තාපය නිපදවීමට උපයෝගී කරනු ලබන ඉන්ධනය බවට ග්ලිරිසීඩියා පත් වෙලා තිබෙනවා. කොහුබත් සැකසීම හා වියලීමට සක්‍රීය කාබන් නිපදවීමේදී අධිපීඩන හුමාල ජනනයට රබර් කර්මාන්තයේ දුම් ගැසීමේදී පිත්තල කර්මාන්තයේ පිත්තල උණු කිරීම හා උපමට්ටම් කිරීමට හුණු පිලිස්සීමේදී හුණු පෝරණු සඳහා පොල් කර්මාන්තයේදී කොප්පරා වියලීමට කෘෂිකාර්මික නිෂ්පාදන වියලා ගැනීමට පිඟන් හා උළු කර්මාන්ත සඳහා වගේම ශුද්‍ර ජල සම්පාදනයන්ට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීමටත් මෙය ප්‍රයෝජනවත් වෙනවා. ජීව වැටි යෙදීම සඳහා භාවිතා කරනු ලබන්නේද ග්ලිරිසීඩියා ශාකයයි. ජීව වැටි කියන්නේ බෑවුම් සහිත ඉඩම්වල පස සෝදාගෙන යාම් වලක්වාලීමට සකසනු ලබන වැටියයි. කලින් කිව්වා වගේම පහසුවෙන් වර්ධනය වීම හා සුලභවම සොයාගත හැකිවීම මීට හේතු වෙනවා. වැටවල් සැකසීම සඳහාද බහුලවම ග්ලිරිසීඩියා භාවිතා කරනු ලබනවා. මෙමගින් වගා කර ඇති අනෙකුත් භෝගයන්ට බලපෑම් ඇති නොකිරීම වගේම ලැව්ගිනි හෝ වෙනත් ගිනි ගැනීම් වලට මගහුරමින් ආරක්ෂා කිරීමත් නොපිරිහෙලා ඉටුකර දුනු ලබනවා. භෝග වගාවන්ට කොළ පොහොරක් ලෙස භාවිතා කළ හැකි වෙනවා. වැඩි වාර ගණනක් කප්පාදු කළ හැකි නිසා වැඩි කොළ පොහොර ප්‍රමාණයක් ලබාගත හැකි වෙනවා. වගේම කොළවලට අමතරව ලපටි දඬුද පොහොර ලෙස යොදාගත හැකි වෙනවා. පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ දැමීම, පසේ නයිට්‍රජන් ප්‍රතිශතය ඉහළ දැමීම, පාංශු උෂ්ණත්වය පාලනය කිරීම, පසේ රසායනික නොවන ලක්ෂණ දියුණු කිරීම, පාංශු ජල වහනය දියුණු වීම, පාංශු වයනය දියුණු වීම, පාංශු කාදනය වලකාලීම, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වෙන ශුද්‍ර මූලද්‍රව්‍ය පසට ලබා දීම ග්ලිරිසීඩියා කොළ පොහොර මගින් ලබා දෙන වාසීත් වෙනවා. බෑවුම් සහිත ඉඩම්වල පස සෝදාගෙන යාම් වලක්වාලීමට, පාංශු සංරක්ෂණයට, පාංශු කාබනික ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමට වැටි ලෙස ග්ලිරිසීඩියා සිටවනු ලබනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉහළ ජලධාර කළමනාකරණයේදී ග්ලිරිසීඩියා මහඟු සේවයක් ඉටුකර දෙනවා. සත්ව ආහාරයක් ලෙස ග්ලිරිසීඩියා ලපටි පත්‍ර හා ලපටි දඬු භාවිතා කරනු ලබනවා. ග්ලිරිසීඩියා වල ඉහළ ප්‍රෝටීනමය අගයක් පවතින නිසා සත්ව පාලනයේදී සත්ව නිෂ්පාදනයන් ඉහළ අගයකින් ලබා ගත හැකි වෙනවා. ආධාරක ශාකයක් ලෙස ග්ලිරිසීඩියා උපයෝගී කරගනු ලබනවා. ගම්මිරිස්, වැනිල, බෝංචි වැනි භෝගයන් මෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබනවා. පස ආවරණය කරමින් යොදන ග්ලිරිසීඩියා කොළාතු බොහෝ අවස්ථාවලදී දිලීර නාශකයක් ලෙස ක්‍රියාකරනු ලබනවා. විශේෂයෙන්ම රටකජු වගාවේදී මේ සිදු කරනු ලබනවා. දිලීර බීජ පැතිරීමට බාධකයක් ලෙසද ක්‍රියා කරනවා. එපිඩ් නැමැති පලිබෝධකයා ග්ලිරිසීඩියා ශාකයට ආකර්ෂණය වන නිසා භෝග වගාවන් ඉන් ආරක්ෂා වීමද සිදුවනවා.
තේ වගාවට වන වේයන්ගේ හානිය අවම කිරීමටද ග්ලිරිසීඩියා ශාකය උපකාරී කරගනු ලබනවා. මීමැසි පාලනයටද මහෝපකාරී වන ශාකයක් ලෙස ග්ලිරිසීඩියා ශාකය හඳුන්වා දිය හැකියි. ඒ ග්ලිරිසීඩියා මල් මගින් මීමැස්සන්ට අවශ්‍ය රොන් බහුලව ලබා දෙන නිසායි. සාම්ප්‍රදායික වෙදකමේදී සමෙහි ඇතිවන බෝවන රෝගයන්ට ප්‍රතිකාර කිරීමටද ග්ලිරිසීඩියා කොළ උපයෝග කරගනු ලබනවා. භෝග වගාවන්ට සෙවන සපයන ශාකයක් විදිහට ග්ලිරිසීඩියා භාවිත කරනු ලබනවා. අපි කිසිම වටිනාකමක් ලබා නොදෙන ග්ලිරිසීඩියා ශාකයෙන් ලබා ගන්න පුළුවන් බොහොමයක් වටිනාකමින් යුක්ත ප්‍රයෝජනයන් පේනව නේද? එහෙමනම් මේ නොමිලේම ලබා ගන්න පුළුවන් වටිනා දේවල් ග්ලිරිසීඩියා ශාකයෙන් ලබා ගන්න කියලා සිලෝන් ප්‍රයිඩ් ප්‍රේක්ෂක ජනතාවගෙන් අපි ඉල්ලනවා. මේ තොරතුරු ඔබට හෝ ඔබගේ සමීප හිතවතෙකුට ගොඩක් උපකාර වේවි. ඒ නිසා කාට හරි දකින්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබගෙන් පොඩි උදව්වකුත් අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ සමාජයට වැදගත් දෙයක් දෙන්න ගන්නා උත්සාහයට සහයෝගයක් විදිහට මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා දෙන්න. මොකද ඔබේ දාන ලයික් කමෙන්ට් වලින් තමයි අපේ මේ වීඩියෝ එක වැඩි ප්‍රමාණයකට රීච් වෙන්නේ. මේ විස්තර සියල්ල කෘෂි උපදෙස් Facebook පිටුවේ පළ වූ ලිපියකනුයි උපුටා ගත්තේ. මෙවන් වූ වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපගේ සිලෝන් ප්‍රයිඩ් Facebook පිටුවටත් ලයික් එකකුත් දාලා සහයෝගයක් ලබා දෙන්න. අපි නිරෝගිමත් ජාතියක් යලිත් ගොඩනගමු. තවත් මෙවැනිම වූ වටිනා වීඩියෝකින් ළඟදීම මුණගැහෙමු.